මෙවර චාරිකාව තුළ මම ගෙනාපු කැමරා අතර අලුත්ම කැමරාවක් තමයි Canon M50 කියලා කියන්නේ. මේක දැන් බොහොම මෑතකදී ආපු කැමරා එකක්. M50 කැමරාව විශේෂයෙන්ම YouTubers ලට ඒ වගේම ඡායාරූපකරණයට, වීඩියෝ කරණයට අලුතෙන්ම ණයට පටන් ගන්න හොඳම කැමරාවක් විදිහට හඳුන්වලා දෙන්නත් පුළුවන්කමක් තියෙනවා. බොහොම හුරුබුහුටි කැමරාවක්. ඒත් එක්කම මේ කැමරාවේ වර්ණ කිපයකින් ලබා ගන්න පුළුවන් විශේෂයෙන්ම කළු පාට. මම ඔය ඩිස්සලත් වැඩසටහනකදී මේ පිළිබඳව ටිකක් කතා බහ කළා. මෙවර මම ටිකක් සුදු පාට කැමරා එකක් තමයි අරගෙන ආවේ. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට එහෙම ගෑනුලම එහෙම ටිකක් ආසහිතන කැමරා එකක් කියලා හිතනවා. බැලු බලමුද පේනවනේ. බොහොම හුරුබුහුටි. ඒත් එක්කම මේක බර අඩු බවත් එක්ක ට්‍රැවල් කරනකොට හරි ලේසි. ඒත් එක්කම මේ කැමරාව ගැන කතා කරනකොට තියෙන විශේෂතා අතර මේ කැමරාවට Canon ඕනම ලෙන්ස් එකක් ඇඩප්ට් කරන්න පුළුවන්, ඕනම ලෙන්ස් එකක් භාවිතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම සාමාන්‍යයෙන් මේ කැමරාව Mirrorless කැමරාවක් විදිහට Mirrorless ඕනම රේන්ජ් එකක ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් වගේම වෙනත් Canon ලෙන්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් පොඩි ඇඩප්ට් එකක් තියෙනවා. ඒක යූස් කරලා විශේෂයෙන්ම ඩිස්ප්ලේ ගැන කතා කරනකොට Vari angle ටච් ස්ක්‍රීන් එකක් මේ කැමරාවේ තියෙනවා. ඒක නිසාම ෆෝකස් තත්ත්වය ඉතාමත් ඉක්මනින් හදා ගන්න පුළුවන්කම තියෙනවා. වීඩියෝ කරද්දි වගේ ඉතාමත් වටිනවා එවැනි ඩිස්ප්ලේ එකක් තියෙන එක. ඒත් එක්කම මේකේ මයික් ඉන් එකක් තියෙනවා. ඒත් එක්කම viewfinder එකක් තියෙනවා. සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ කැමරාස්වල එන්නේ නැති පහසුකම් ගණනාවක් මේ කැමරාව අපිට ලබා දීලා තියෙනවා. ඒකෙන්ද හුඟක් අයට බොහොම වටින ඒ වගේම මිලගණනුත් ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන් කැමරා එකක්. ඒක නිසා ලෝකෙත් වැඩි වශයෙන් YouTubers ලා පාවිච්චි කරන කැමරාවක් බවට පත් වෙලා තියෙන්නේ Canon M50. ඉතින් අද දවසේ අපි වැඩසටහන තුලින් මේ කැමරාව ඔබට ටිකක් පැහැදිලි කරලා දුන්නේ. කැමරාවක් එම ගන්න හිතේ තියෙනවා නම් ලබා ගන්න හොඳම කැමරා එකක් Canon. මෙට්‍රොපොලිටන් ආයතනය කවදාවත් මාස 15ක අවුරුද්දකටත් වැඩි වගකීම් සහතිකුත් එක තමයි ලබා දෙන්නේ. මේ කාල සීමාවේ විශේෂ වට්ටම් ගණනාවක් තියෙනවා. අපිට කතා කරොත් තවත් තොරතුරු ලබා දෙන්න ඔබට ඉඩකඩක් තියෙනවා.